Sri Lanka's Choice 2024. දෙදහස් විසිහතර ජනාධිපතිවරණයට අදාළව පසුගියදා පැවති තැපැල් ඡන්ද විමසුමේදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය ලබා දීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ අවස්ථාව සලසා දුන්නා. අද දිනේද තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර තැපැල් ඡන්දදායකයන් හට සිය සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් අදින් පසුව 2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දදායකයන් සඳහා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව නොලැබෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 3305ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මේ දක්වා මැතිවරණ කොමිසම වෙත ලැබුණු පැමිණිලි 3406 අතුරෙන් පැමිණිලි 2638ක් සඳහා විසඳුම් ලබා දී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. මේ අතර ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා බාර ගැනීමේ කටයුතුද අද මධ්‍යාහ්න 12ට අවසන් වුණා. ඒ අනුව අද මධ්‍යාහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කෙරුණා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයේ මධ්‍යාහ්න 12න් අවසන් වූ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සඳහා දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ඊයේ දින වන විට ඇප මුදල් තැන්පත් කර තිබුණා.